සුබෝදාසනක් ඔබ සියලු දෙනාටම අද ඔබ පැමිණ සිටින්නේ විදුල් බල ශාස්ත්‍රයේ පුනර්ජනනීය විදුල් බල ශාස්ත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන විදුල් ලංකා PLC ආයතනයේ තවත් එක් පුනර්ජනනීය විදුල් බලාගාරයක් වන දෙහිඅත්ත කණ්ඩේ ඩෙන්ඩ්‍රෝ විදුලි බලාගාරයකට මම දිලීප වර්ණසිංහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි. මේ ඔබ පිටුපසින් දකින්නේ දෙහිඅත්ත කණ්ඩේ ඩෙන්ඩ්‍රෝ විදුලි බලාගාරය. අතරම මේ විදුලි බලාගාරයෙන් අපි කරන්නේ ශාක කොටස් වලින් ඒ කියන්නේ බයෝමාස් කියලා අපි කියනවා ශාක කොටස් වලින් විදුලි නිෂ්පාදනය කිරීමක් තමයි මේ විදුලි බලාගාරයෙන් සිද්ධ වෙන්නේ. අතරම මේ විදුලි බලාගාරය මේ ප්‍රදේශය ගත්තොත් එහෙම මේක දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශය. මේක මහියංගනේ සහ දෙහිඅත්ත කණ්ඩිය අතරමැද තමයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. ඉතින් අතරම මේ විදුලි බලාගාරයේ ධාරිතාවය මෙගාවට් 3.3ක් අපි නිෂ්පාදනය කරනවා. ඒකේ මෙගාවට් 3ක ප්‍රමාණයක් අපි නිතරම අපේ ජාතික විදුලි බල පද්ධතියට අපි මුදා හරිනවා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් අපි අමුද්‍රව්‍ය විදියට ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට මේකේ ඉන්ධනයේ විදියට අපි පාවිච්චි කරන්නේ ශාක කොටස්. ඒ කියන්නේ අපි බයෝමාස් තමයි පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම ප්‍රධාන අපේ ශාක කොටස් අපි පාවිච්චි කරන්නේ ගිනි සීරියා. මදන මේ ශ්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙක් දන්නවා ඇති මොකද්ද මේ ශාක කොටස කියන එක. ඉතින් දෛනිකව අපිට සාමාන්‍යයෙන් මේ දිගටම මේක ධාවන කටයුතු කරන් යන්න අපිට සාමාන්‍යයෙන් ටොන් 100ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි බලමු තව ඉස්සරහට මේ කොහොමද මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. අතරම අපි ගත්තොත් එහෙම ශාක කොටස් විතර අපි ගිනි සීරියා පාවිච්චි කරා මේ ඔබට පේන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ ඉන්න ගොවියෙක් ගිනි සීරියා රැගෙන යන ආකාරය පළමුව අපි කරන්නේ අපේ තියෙන වේ බ්‍රිජ් එකක් තියෙනවා මේකෙන් අපි අපි බලනවා කොච්චර ක්වොන්ටිටි එකක් කොච්චර ප්‍රමාණයක් විදුලි බලාගාරයකට මෙයා සපයනවාද කියලා. අතරම මේ වේ බ්‍රිජ් එක පදනම් කරගෙන තමයි මේ පුද්ගලයාට එයා ඒකට මුදල් ගෙවීම කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ. ඊට පස්සේ මෙතනින් එහාට අපි මේක යවනවා මේක අපි කරනවා කුඩා කොටස් වලට කෑලි කැබලි කරනවා. ඒ සඳහා මෙතනින් පස්සේ ඒක යොමු වෙන්නේ කැබලි කිරීමේ ස්ථානයට. විදුලි බලාගාරයේ මේ ඔබ දකින්නේ සාමාන්‍යයෙන් දකින්න තාප විදුලි බලාගාරයකට හා එක හා සමාන විදුලි බලාගාරයක්. එතකොට මේ විදුලි බලාගාරයෙන් අපි විදුලි නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන අපේ කොටස් කිහිපයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක ස්ටිම් නිෂ්පාදනය කරන බොයිලර් එක මේ ඔබට පේනන්නේ. ඒ වගේම ඒකෙන් අපි ගන්න ස්ටිම් ස්ටිම් ටර්බයින් එක කරා තමයි ඒක ජෙනරේටරකට අපි සම්බන්ධ කරලා තියෙන එකෙන් තමයි මේ අවශ්‍ය විදුලිය නිෂ්පාදනය සිද්ධ කරන්නේ. එතකොට මේ පේන බොයිලර් එක මේකෙන් තමයි හුමාලය නිෂ්පාදනය කරන්නේ. මේකේ ඉන්ධනයේ විදිහට තමයි අපි අර අපිට ලැබුණ දර පාවිච්චි කරන්නේ. එතකොට මේ දර ඉතා කුඩා කැබලි කොටස් වලට කපා ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා අපගේ විශේෂ යන්ත්‍ර කීපයක් අපි ගාව තියෙනවා. ඒ වගේම තමයි මේ දර කුඩා කොට කැබලි වලට කැපීම සිදු කරන්නේ. අපි ඒකට කියනවා අපේ චිපින් ඒරියා එක. අපි ගාව චිපර්ස් කිහිප වර්ගයක් තියෙනවා. ඒ චිපර්ස් වලින් අපිට මේ බොයිලර් එකේ අවශ්‍ය කරන කම්බෂන් එකට අවශ්‍ය පරිදි ඒ සයිසස් වලට අපි කුඩා කැබලි වලට කඩා ගැනීම මෙන්න මේ ස්ථානයේ සිදු කරනවා. අපි ඊළඟට ඒ ස්ථානයේ බලමු. මේ සඳහා අපිට විශේෂයෙන්ම දර කුඩා කැබලි වලට සකස් කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේ ඔබ දකින්නේ ඒ සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද චිපින් යන්ත්‍ර කීපයක්. ඔබට පේනවා ඇති අර එලියෙන් අර අපිට ලැබිච්ච ගිනි සීරියා දව කොටස් ඉතා කුඩා කැබලි වලට අර ස්ථානයේ කැබලි කරනවා. මේ ඔබ දකින්නේ ඒ කැබලි කිරීමට નિયમિતව අපි ගාව තියෙන ස්ටොක් කරලා තියෙන දව කොටස් කීපයක්. දකින්නේ ඒ කුඩා කොටස් කැබලි වලට සකස් කරගත්ත චිප්ස්. මෙන්න මේ විදිහට කුඩා කැබලි වලට මේ චිප් සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා බොයිලර් එකේ හොඳ කම්බෂන් එකක් ඇති කර ගැනීම සඳහා. ඊට පස්සේ මේ චිප්ස් එක අපි ගාව තියෙන ලෝඩර් භාවිතයේ ඒවා ප්‍රධාන ෆීඩින් පොයින්ට් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. මේ ඔබ දකින්නේ
ෆුවල් ෂෙඩ් එක ඒ කියන්නේ අපේ වුඩ් චිප්ස් ස්ටෝර් කරලා තියෙන යාඩ් එකේ සිට බොයිලර් එකට ප්‍රධාන කන්වේ මාර්ගයත් දිගේ වුඩ් චිප්ස් යන ආකාරය මේ අපි දැන් ඉන්නේ ප්‍රධාන වුඩ් චිප්ස් කන්වේයර් එක මත මේ කන්වේයර් එකෙන් තමයි ෆුවල් ෂෙඩ් එකේ සිට බොයිලර් එක දක්වා වුඩ් චිප්ස් රගෙන යන්නේ මේ ඔබට බලා ගන්න පුළුවන් මේ අතුලේ බෙල්ට් එකක් දිගේ මේ වුඩ් චිප්ස් යන ආකාරය මේ වගේ වුඩ් චිප්ස් වල ඔබ දන්නා විදියට මේකේ ඩස්ට් එක තියෙනවා ඒක නැති කරගන්න තමයි අපි මේ වගේ කවරයක් දාලා තියෙන්නේ පරිසරයේ පරිසරයට අමතර ඩස්ට් එක එකතු වීම වළක්වන්න තමයි මේ වගේ කවර එකක් අපි දාලා තියෙන්නේ බොයිලර් එක තුල වුඩ් චිප්ස් ගබඩා කරලා තියෙන ටැංකිය උඩ ඔබට දැන් බලා ගන්න පුළුවන් මේක කොහමද වුඩ් චිප්ස් ටික මේ මේ ටැංක් එකට එන්නේ කියලා අපි අතරම දැන් මේ ඉන්නේ මේ බලාගාරයේ ප්‍රධානම උපකරණය වන බොයිලර් එකේ මුදුනටම ඇවිල්ලා ඉන්නේ පොළොව මට්ටමේ සිට උස අඩි 80ක් පමණ වෙනවා මේ ඔබට පේන්නේ මේ ඒරියා එකේ තමයි විශේෂයෙන්ම අපි මේ විදුලි බලාගාරයේ නිෂ්පාදනය කරන්නේ අධිබලිත උමාලය. මෙහෙම නැත්නම් අපි සුපර් හීටර් ටිස්ටිම් කියලා කියනවා. මේ ඔබට පේන්නේ ඒ ප්‍රදේශය ඒ සුපර් හීටර් ටිස්ටිම් නිෂ්පාදනය කරනවා. මේ ඔබ දකින්නේ බොයිලර් එකේ ප්‍රධානම අවුට්පුට් එක වන සුපර් හීටර් ටිස්ටිම් නිකුත් වන ස්ථානය. එතකොට මේ සුපර් මේ බොයිලර් එකේ කැපැසිටි අපි කියනවා බොයිලර් කැපැසිටි කියලා. ඒක කිලෝ පැයකට කිලෝ 16000ක් පමණ වෙනවා. ඒ වගේ පැරමීටර්ස් ගත්තොත් එහෙම පීඩනය බාර් 50ක් පමණ සහ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 450ක පමණ ප්‍රමාණයකින් යුක්ත වෙනවා. එතකොට මේ ඔබ දකින ටැංකිය මේකේ තමයි ඇත්තටම වතුර සහ ස්ටීම් සෙපරේට් කරන ප්‍රධානම ටැංකිය. මේ ටැංකියත් ඒ කියන බාර් 50ක ප්‍රෙෂර් එකකින් යුක්ත වෙනවා. දැන් මේ ඔබට පේන්නේ අර තියෙන්නේ මේ බොයිලර් එකෙන් කම්බෂන් එක වුණාට පස්සේ එළියට යන ෆ්ලූ ගෑස් එක වායු ගෝලයට උදාහරණ චිමිනියක. එතකොට මේ චිමිනියකට කලින් මේ ඔබට පේනවා ඇති මෙතන තව උපකරණයක් තියෙනවා. මේකට කියන්නේ අපි ඉලෙක්ට්‍රොස්ටැටික් ප්‍රෙසිපිටේටර් ESP යුනිට් එක කියලා කියනවා. මේකෙන් කරන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් කම්බෂන් එකක් වෙනකොට ඒකේ ෆ්ලූ ගෑස් එකත් එක්ක ඩස්ට් එක යනවා. අපි කියනවා අලු කියලා, දවාලු. එතකොට දවාලු යනකොට අපිට පරිසර අධිකාරිය මගින් අපිට නිර්දේශයක් දීලා තියෙනවා වාතයට කොපමණ ප්‍රමාණයක් මුදා හරින්න පුළුවන්ද කියලා. එතකොට මේ ඔබට පේන යුනිට් එක තමයි මේ ඉලෙක්ට්‍රොස්ටැටික් ප්‍රෙසිපිටේටර් එක. මේක ඉලෙක්ට්‍රිකලි අපි මේ ඩස්ට් එක ෆිල්ටර් කරගන්නවා වායු ගෝලයට මුදා හරින්න කලින්. එතකොට ඔබට පේනවා ඇති අර චිමිනියෙන් දැන් මේ වෙලාවේ විදුලි බලාගාරයේ උපරිම මට්ටමේ ධාවනය වුණත් ෆ්ලූ ගෑස් වල කිසිම පහයක් පේන්නේ නැති ආකාරයක්. ඉතින් ඒකේ ප්‍රධානම සාධකය තමයි මේ යුනිට් එක. ඒ කියන්නේ මේ ESP එක ඉතාමත් හොඳ තත්ත්වයේ ධාවනය කරනවා සහ ඒ සියලුම තියෙන දවා ඩස්ට් එක මේකෙන් ෆිල්ටර් කරගන්නවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් අපිට දීලා තියෙන රෙගියුලේෂන් එක ගත්තොත් එහෙම අපිට සාමාන්‍යයෙන් මීටර් කියුබ් එක මිලිග්‍රෑම් 200ක් එළියට දාන්න පුළුවන් වුණත් මේ විදුලි බලාගාරයෙන් මේ යුනිට් එක නිසා මේ ESP එක නිසා අතරම අපි දැනට එළියට දාන්නේ මිලිග්‍රෑම් 30ක ප්‍රමාණයක් පමණයි. මේ ඔබ දකින්නේ ෆීඩ් වෝටර් හීටර්. එහෙම නැත්නම් අපි ඩියරේට් එක කියලා කියනවා. ඒතර මේකෙන් වෙන එක සාධකයක් තමයි අපි ස්ටීම් හදන්න බොයිලර් එකෙන් ස්ටීම් නිපදවන්න අවශ්‍ය කරන වතුර. එතකොට මේ වතුර වුණත් අපි අත්‍තරම් පාවිච්චි කරන්නේ ඩිමිනලයිස් වෝටර්. ගොඩක් හොඳටම ඉහළම තත්ත්වවලට පිරිසිදු කරපු වතුර තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ වතුර නිකම්ම අපි වායු ගෝලීය තත්ත්වවලින්ම බොයිලර් එකට දෙන්නේ නැතුව යම් කිසි ප්‍රමාණයකට රත් කරනු ලබනවා. ඒත් අත්‍තරම් අපි ගත්තොත් එහෙම සෙන්ටිග්‍රේඩ් අංශක 150කට පමණ මේ උපකරණය මගේ ජලය රත් කරලා තමයි මේ බොයිලර් එකට දෙන්නේ. එතකොට ඊට අමතරව මේකෙන් සිද්ධ වෙන කාර්යයක් තමයි මේකේ බොයිලර් එක ඇතුලේ තියෙන්නේ වෝටර් ටියුබ්ස්. ඒ කියන්නේ ටියුබ්ස් ඇතුලේ තමයි වතුර යන්නේ. එතකොට මේ වතුර යනකොට මේවා යකඩ ටියුබ්ස් එන්නේ. එතකොට මේ වගේ දේවල් කොරෝෂන් වෙන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ හීටර් එක මගේ
මේ ජලයේ මික්ස් වෙලා තියෙන සියලුම වායු කොටස් විශේෂයෙන්ම ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වැනි වායු කොටස් අයින් කිරීමත් මේ උපකරණය මගින් සිද්ධ වෙනවා. එතකොට මේ ෆීඩ් වෝටර් හීටර් එකෙන් හීට් කරගත්ත ජලය අපි ඉස්සල්ලාම දාන්නේ බොයිලර් එකේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා ස්ටීම් හදන ක්‍රියාවලියේ. ඒකේ පළවෙනි කොටස තමයි ඉකොනොමයිසර්. එතකොට මේකෙන් මේ තියෙන ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 150 ඉඳන් 250කට විතර රත් කරනවා. ඊට පස්සේ ඒක අපි දෙනවා ස්ටීම් ඩ්‍රම් එක හරහා වෝටර් වෝල් වලට. එතන මේ වෝටර් වෝල් වලින් ජලය ඒ තාපය කම්බෂන් චේම්බර් එකේ තියෙන තාපය අවශෝෂණය කරගෙන සැචුරේට් ස්ටීම් විදියට හැදිලා ඒ ඩ්‍රම් එකේම උඩ කෙළවරේ තැම්පත් වෙනවා. ඊට පස්සේ අපි මේ සැචුරේට් ස්ටීම් සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 300ක පමණ තියෙන සැචුරේට් ස්ටීම් අපි කරන්නේ සුපර් හීට ටියුබ්ස් කියලා අපි ගාව තියෙන ටියුබ්ස් වර්ගයක්. ඒ වගේම තමයි අතරම සුපර් හීට ස්ටීම් හදන්නේ. එතන මේ අර ස්ටීම් ඩ්‍රම් එකේ හදාගත්ත සැචුරේට් ස්ටීම් ඊළඟට අපි යවන තැන තමයි සුපර් හීට කොයිල් වල. එතන මේ සුපර් හීට කොයිල් වල තමයි අපිට අවශ්‍ය කරන පීඩනයට සහ අපිට අවශ්‍ය කරන උෂ්ණත්වයට මේ ස්ටීම් හදාගන්නේ. එතකොට මම අර කලින් සඳහන් කරා වගේ අපිට අවශ්‍ය කරන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 450 සහ පීඩනය ගත්තොත් එහෙම බාර් 50ක් පමණ ප්‍රමාණයක් අපිට ප්‍රමාණයෙන් යුක්ත ස්ටීම් අවශ්‍ය වෙනවා මේ ටර්බයින් එක රන් කරන්න. තමයි අතරම බොයිලර් එකට වුඩ් චිප් ෆීඩ් කරන පොයින්ට් එක. එතකොට අපි අර කලින් දැක්කා වගේ බංකර් එකේ බොයිලර් එකේ ටැංක් එකක වුඩ් චිප් ස්ටොක් කරලා ඒ ස්ටොක් කරපු එකෙන් තමයි මෙතන ස්ක්‍රූ කන්වේයර් සරහා තමයි බොයිලර් එකට වුඩ් චිප් සීට් කරන්නේ. අපි දැන් මේ අතරම ඉන්නේ බොයිලර් එකේ ෆර්නස් ඒරියා එකේ. එතකොට මේකේ මෙතන තමයි කම්බෂන් එක සිද්ධ වෙන්නේ. එතකොට මේ කම්බෂන් එක අපි කම්බෂන් චේම්බර් එක කියලා කියනවා. එතකොට මේ කම්බෂන් චේම්බර් එක වට වෙලා තියෙන්නේ වෝටර් ටියුබ්ස් වලින්. අර මම කලින් කිව්වා වගේ ඒ වෝටර් ටියුබ්ස් වල තමයි ස්ටීම් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එතකොට මේක ඇතුලේ කම්බෂන් එක වෙන විදිය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්න විදියට කම්බෂන් එකක් සිද්ධ වෙන්න අපිට අවශ්‍ය කරනවා ඉන්ධනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට ඔක්සිජන් සප්ලයි එකක් අවශ්‍ය වෙනවා. එතකොට ඔක්සිජන් සප්ලයි එක දෙන්න අතරම අපි පාවිච්චි කරන්නේ අපි ෆෑන් පාවිච්චි කරනවා. ෆෑන් මගින් මේ කම්බෂන් චේම්බර් එකේ ඔක්සිජන් සැපීම සිද්ධ කරනවා. එතකොට මේ කම්බෂන් එක සිද්ධ වෙන ආකාරය, ඒ කියන්නේ මේක අපි කියනවා සාමාන්‍යයෙන් ඇට්මොස්ෆෙරික් ෆ්ලුයිඩයිස් බෙඩ් කම්බෂන් එකක් කියලා. එතකොට මේ මේක මේ අපි යන ෆීඩ් කරන චිප්ස් අතරම ඒ අවශ්‍ය ඒ ඔක්සිජන් මගින් ඒ ෆෑන් වලින් දෙන වායුව මගින් අතරම බුබුලණය කිරීමක් තමයි මේක අතර සිද්ධ වෙන්නේ. කම්බෂන් එකේදී ඇෂ් එක එහෙම නැත්නම් අලු කියන එක කොටස් දෙකකට අපිට ලැබෙනවා. ඒකේ පළවෙනි එක තමයි බොටම් ඇෂ්. ඒ කියන්නේ අපි ඔය සාමාන්‍ය වහරේ කියන අඟුරු කියන තත්වය. ඒතර ඒක මේ කම්බෂන් එක යටින්ම අපි කලෙක්ට් කරගන්නවා. අනිත් එක තමයි ෆ්ලයි ඇෂ්. ඒ කියන්නේ මේ කම්බෂන් එකේ ෆ්ලූ ගෑස් හැත් එක පාවෙලා යන ටික. අතර මේක අපිට පෙරා ගන්න විශේෂ උපකරණයක් තියෙනවා. ඒකට කියනවා අපි ඉලෙක්ට්‍රොස්ටැටික් ප්‍රෙසිපිටේටර් කියලා. අතර මේ ඉලෙක්ට්‍රොස්ටැටික් ප්‍රෙසිපිටේටර් එකේ අපි සම්පූර්ණ වශයෙන් 90% විතර ප්‍රමාණයකින් අපි ඒ ෆ්ලූ ගෑස් එකත් එක්ක යන ඒ දවල් ප්‍රමාණය එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. ඒ කියන ESP යුනිට් එක මගින්. දැන් අපි මීලකට පිවිසෙන්නේ ස්ටීම් ටර්බයින් හෝල් එකට. අපි එතනදී බලමු කොහොමද මේ සුපර් හීටඩ් ස්ටීම් වලින් විදුලි නිෂ්පාදනය සිද්ධ කරන්නේ කියලා. දැන් මේ අපි ඇවිල්ලා සිටින්නේ ස්ටීම් ටර්බයින් හෝල් එකට. මෙතන තමයි ස්ටීම් වලින් විදුලිය නිෂ්පාදනය කරන තැන. එතකොට මේ ඔබට පේන්නේ මේක තමයි අපේ ස්ටීම් ටර්බයින් එක. ඒතර මේ ටර්බයින් එකට අර ඈත තියෙන කපල් කරලා තියෙන ජෙනරේටර් එක. එතකොට අර බොයිලර් එකෙන් ආපු සුපර් හීට ස්ටීම් මෙන්න මේ නලය තමයි ටර්බයින් එකට සම්බන්ධ වෙන තැන.
විදුලි බලාගාරයේ සියලුම මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන ස්ථානය තමයි මේ අපි දැන් ඉන්නේ. එතකොට මේ මෙතනින් තමයි මේ අපේ විදුලි බලාගාරය මේක fully automated. ඒ කියන්නේ සියලුම තියෙන equipments වල control අපිට මේ control room එකේ ඉඳන් සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ අපේ නිතරම මේ හරිය මේ operation කරන team එක තමයි මෙතන ඉන්නේ. එතකොට දැන් අපිට දැනගන්න බලා ගන්න පුළුවන් මේ වෙලාවේ දැනට අපේ turbine එකේ නිෂ්පාදනය වෙන कैपैसीटी का मे अभी गाँव तीन अत्र गाते मेक किलोवाट तुंदा तुंसी हता थिंग अभी मे प्रमाणे दैनट निष्पादने अपे अतुले पाविचेट अवश्य प्रमाण अरगेने सामान्य मेगावाट तुनक प्रमाण अभी एलियट जाति उजुल पद्धति दिन अत्र मेतेन यूनिट अभी कंडेन्सर गेला मेक अभी पाविचीकरण स्टीम नवत जल बॉट पत्करा अत मेक अवश्यवेन्े अभी टर्बाइन हाई प्रेशर स्टीम दुनाम ये स्टीम ये अवश्य कार्य इष्टकट पास बटे मेन मेकट अत मेकट कट पास अभी स्टीम पंपर बे अने अवश्यता एक कंडेन्सर पाविचर एक कूल करला बतर बॉट पत्कर नवत और फीड हीटर अभी मेक संबंध करें इतना मेक गता मेक सैकल अभी मेक गीना रंकाइन सैकल इतना मेक रंकाइन सैकल के संबंधित होना बोईलर इट पास टर्बाइन इट पास कंडेन्सर सह फीड वोट पंप इतना अभी दें अंग तुनाक अभी दख बोईलर दख टर्बाइन दख मेक कंडेन्सर अभी इलाकट बल मे कंडेन्सर मे वोटी का बोईलर पंप करानी गेला इतना मे कंडेन्सर स्टीम कूल कर अभी तव पद्धति पाविच कर कूलिंग सिस्टम कूलिंग सिस्टम के मे पेन कूलिंग टवर इतना मेके हॉटी का कूल कर अभी मेन मे सिस्टम का पाविच कर मेके उड़ पेन उड़ तीन फैंस तूना इतना मे फैन तूने अभी कर हॉट उड़ी स्प्रे कर एक कौंटर फ्लो कौंटर एयर फ्लो एक मेक कूल करने का मे वाला पेन दम अपने मे वाटर ट्रीटमेंट प्लांट की एरिया है अतर अभी वाटर ट्रीटमेंट प्लांट का मे विधुल बल अवश्यवे अभी मे बॉयलर के स्टीम वर्ल्ट अवश्य वतुर अभी इतम थोंद तत्व वर्ल्ट फिर अवश्य इतकोट अभी गत्म अभी अत्र मेकट वतुर गे मे अपे मे बलागारे यहाँ कुनवल तीन कुनवल वतुर गाने अत्र कुनवल तीन वतुर अभी सामान्य दंड विधि मड सह विविध केमिकल मुखद मिनसु कुमर वर्ल्ट दान रसायन द्रव्य सीलू देवा सहित है इतकोट अभी मेन मे टंकी मुलिम फिर मड गति अयंकरण इट पे तब प्रोसेस अभी मेके मे ट्रीटमेंट सिद्ध कर फीड वोट पंपेगा कलीन सदांक रंकाइन सैकल के आनी को सदमा बोल फीड वोट पंपेगा इतकोट टर्बाइन का हर कंडेन्सर अभी कंडेन्सर कूल वतुर मे फीड पंप इतमी अभी बोल रेट नवत फीड फीड करने का करा मे अनीपत्त पेनवा अरे कलीन सदाक बोईलर के कंबशन अवश्य वायु लेकिन ऑक्सीजन मैंने मे तीन फैन देगा मे फैन देखे एक फर्स्ट हाफ फैन अनीत अभी सेकंडरी हाफ फैन के मे या देखा बोईलर आवश्यक कंबशन आवश्यक ऑक्सीजन सपयान इतना मे करप सी बलप सीएलूम प्रोसेस पवर जनरेशन आवश्यक सीएलूम प्रोसेस अब अंतिम आउटपुट पवर प्रोडक्शन इतना मे पवर प्रोडक्शन मे सीबी ग्रिड जाति विधु पद्धति उदाहरण तन तम मे वाले बलम कोहमद मे बयोमास रिन्यूबल सह सस्टेनेबल डेवलपमेंट एक संबंध है अत्र बयोमास अट बयोमास पवर जनरेशन अत्र अट कि पूर्व तव विधि न्यूट्रल कार्बन जनरेशन किया
එතකොට නියුට්‍රල් කාබන් වලින් පවර් ජෙනරේෂන් කරනවා. එතකොට මේක වෙන විදිය ගත්තොත් එහෙම අපි හැමෝම දන්නවා ශාක කියන දේවල් හැදෙන්නේ කාබන් කොටස් වලින්. එතකොට මේ ශාක වලට කාබන් අවශෝෂණය වෙන්න ප්‍රධානම එක තමයි ප්‍රධානම සාධකය තමයි වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ්. එතකොට සාමාන්‍යයෙන් අපි දන්න විදිහට දන්න ආකාරයට ශාක කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා පරිසරයේ. ශාක කොටස්වල තියෙන රසායනික ශක්තිය තමයි අපි තාප ශක්තියට පරිවර්තනය කරලා ඒකෙන් බොයිලර් එකක් හරහා ජලය රත් කරලා ස්ටිම් හදාගෙන ඒක තමයි අපි ස්ටිම් ටර්බයින් එකකට පාවිච්චි කරන්නේ. එතකොට මෙතනින් තමයි ප්‍රධාන වශයෙන්ම විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට අප ආයතනයේ විදුල් බයෝමාස් පුද්ගලික සමාගම විදුල් ලංකා PLC කියන ආයතන අපි මේ පවර් ජෙනරේෂන් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අප ආයතනයේ මගින්ම ගිනිසීරියා වගා කිරීමේ ව්‍යාපෘතියකුත් සමග. ඒතර අප ආයතනයේ අක්කර 700ක පමණ ගිනිසීරිය වගා කරලා තියෙනවා මේ විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා. ඇත්තටම මේකේ බයෝමාස් පවර් ජෙනරේෂන් කියන තාක්ෂණය අතින් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය විදිහට ගන්න තාප තර්මල් පවර් ප්ලාන්ට් එකක්ම තමයි මේ බයෝමාස් පවර් ජෙනරේෂන් එකට අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ සඳහා ඇත්තටම දැනට අපේ අපිත් සමග 70ක පමණ පිරිසක් මේ බලාගාරයේ සේවය කරනවා. ඒත් එක්ක විශේෂයෙන්ම තාක්ෂණික ශිල්පීන් ඒ සියලු දෙනා ඇත්තටම මේ අපේම ලංකාවේ කට්ටිය ඉන්නේ. ඒතකොට ඒගොල්ලොන්ගේ තියෙන දක්ෂතාවයත් එක්ක තමයි මේ විදුලි බලාගාරයේ මෙහෙම කටයුතු දිගටම පවත්වාගෙන යන්නේ. ඒත් එක්කම මේකේ මේ ප්‍රදේශයට ගත්තොත් මේ ප්‍රදේශයේ ඇත්තටම අපිත් එක්ක 30ක 40ක පමණ පිරිසක් නිරතුරුවම අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මේකේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඊට අමතරව මෙතෙන්ට දර සැපයීම, ඒ කියන්නේ ඔය කියන බයෝමාස් කියන ෆුල් එක සැපයීමට විශාල පිරිසක් අපිත් එක්ක දැනට ඉන්නවා 200ක 300ක වගේ පිරිසක් සහ ඊට අමතරව මේ මගින් යැපෙන තව වක්‍රාකාරයෙන් යැපෙන පිරිස් ගත්තොත් එහෙම 600ක පමණ ප්‍රමාණයක් මේ විදුලි බලාගාරත් එක්ක සම්බන්ධ වෙලා මේ ධාවන කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒ වගේම මේ විදුලි බලාගාරයෙන් පරිසරයට ඇත්තටම කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි පාවිච්චි කරන ෆුවල් එකත් පරිසර හිතකාමී එකක්. අපි සාමාන්‍ය ගිනිසීරියා තමයි පාවිච්චි කරන්නේ. ඒත් එක්ක මේකෙන් අපි මේ ගිනිසීරියා දාහනය කරාට පස්සේ ඒකෙන් අයින් වෙන අලු ඒක වර්ග දෙකක් තියෙනවා. කලින් සඳහන් කරපු විදිහට අපි බොටම් මෑෂ් සහ ෆ්ලයි ඇෂ් කියලා කියන මේ දෙකම අපි ඇත්තරම එකතු කරගන්නවා වායු ගෝලයට මුදා හරින්නේ නැතුව. ඒතර මේ දෙකම අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා අපේ තියෙන අපේ වගා භූමි වලට පොහොරක් විදියට අපි පාවිච්චි කරනවා සහ තවත් මේ නිෂ්පාදනයේ අපි භාවිතා කරලා තියෙනවා බ්ලොක් ගල් එහෙම නැත්නම් අනික් ඉන්ටර්ලොක්ස් වගේ දේවල් නිෂ්පාදනය කිරීමටත් මේ දැවාලු එක අපි පාවිච්චි කරනවා. එතකොට අනිත් විශේෂිත කාරණය තමයි මේ බයෝමාස් වලින් පවර් ජෙනරේෂන් එක කියන එක මේ රටට කොහොමද සහ මේ රටේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියන එක. එතකොට ඇත්තරම අපි දන්නවා විදුලි නිෂ්පාදනයට අපේ ඇත්තරම අපේ රටේ ගොඩක් තියෙන්නේ තාප විදුලි බලාගාර තියෙනවා ඉන්ධන වලින්, ඒ කියන්නේ පොසිල ඉන්ධන වලින් ධාවනය වෙන. ඇත්තරම ඒ සඳහා රටක් විදිහට අපි විශාල මුදලක් වියදම් කරනවා ඉන්ධන රටට සොල්ට සපයා ගැනීමට. ඇත්තරම බයෝමාස් වලින් පවර් ජෙනරේෂන් එකදී අපි මෙතන කරන්නේ මේ ඔක්කොම අපිට අවශ්‍ය කරන ඉන්ධනය මේ ප්‍රදේශයෙන්ම සොයා ගන්නවා. එතකොට අපිට දවසකට අවශ්‍ය කරන ගිනිසීරියා ප්‍රමාණය ටොන් 100ක් පමණ සහ මේ ටොන් 100 අපි හොයාගන්නේ මේ ප්‍රදේශයේ ආශ්‍රිතවමයි. එතකොට මේ සඳහා අපි වියදම් කරන මුදල ඇත්තරම මේ ප්‍රදේශයේ තියෙන ආර්ථිකය නංවන්නම තමයි වැය වෙන්නේ.